සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. කොරෝනා රෝගීන් 171ක් වෙද්දී රත්මලානේ ශ්‍රී ජනමාවත නිරෝධායනයට අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය හෙට උදේ 6ට අවසන්. සවස 2ට යලි පැනවේ. සමුදා සිට සිකුරාදා තෙක් නිවසේ සිටම වැඩ කරන්න. රාජ්‍ය සේවයටත් පෞද්ගලික අංශයටත් රජයෙන් උපදෙස්. කුරුණෑගල රෝහලේ ගින්නට හේතුව විෂබීජ නාශකයක් බව පොලිසිය සොයාගනී. රට ව්‍යසනයක ඇති මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍යතාවක් නැතැයි මහා සංගරුවනත් විද්වතුනුත් කියයි. ලෝකයේ කොරෝනා මරණ 65,000 ඉක්මවද්දී දුබායි සති 2කට මුළුමනින්ම වැසේ. කොරෝනා වෛරසයේ ආසාදිතීන් තවත් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග රෝගීන්ගේ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොරෝනා රෝගය සම්බන්ධයෙන් යම් සැකයක් පවතී නම් 13.90 ක්ෂණික දුරකථන අංකයට වහාම දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. සමස්ත මානව වර්ගයාම බිහිතියට පත්කර තිබෙන COVID-19 වසංගතය හමුවේ මේ ඕදුර හමුවේ එයට මුහුණ දීමට තියුණු සැලැස්මක් එක්ක විධිමත් වැඩපිළිවෙලක් එක්ක අපේ රට මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා ඉතාමත්ම සාර්ථකව. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා මේ ගෙවෙන්නේ මේ වසංගතය තුරන් කර ගැනීමට මහජන සහාය අන් කවර දාටත් වඩා අවශ්‍යම කාලවකවානුව බව. ඒ කියන්නේ අපි රටේ මහජනතාව විදියට අපේ වගකීම 100%ක් ඉෂ්ට කළ යුතු කාලවකවානුව බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඔබට කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුව මෙන්න මේ කියන රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා 13.90 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන උපදෙස් අනුගමනය කරන්න. ඒ කියන්නේ ඔබ මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම රෝහල්ගත වීමක් අවශ්‍ය වන්නේ නැහැ. පැහැදිලිවම ඔබ මේ අංකය අමතන්න, ඉන්පසුව ලැබෙන උපදෙස් අනුගමනය කරන්න. රෝහල්ගත කිරීමක් අවශ්‍ය වනවා නම් ඒ වෙනුවෙනුත් විධිමත් වැඩපිළිවෙලක් සෞඛ්‍ය අංශ මෙවන විට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපිට තිබෙන්නේ අපේ වගකීම නිසි පරිදි ඉටු කිරීම පමණයි. ඒ වගේම පුංචි වෙලාවක් අරන් ඔබ හිතලා බලන්න, ඔබ පිටරටින්දන් ආපු කෙනෙක්ද? එහෙම ඇවිල්ලා නිරෝධායනයට ලක් නොවී තමන්ගේ තොරතුරු වසන් කරමින් ඉන්න කෙනෙක්ද? ඒ විතරක් නෙමෙයි, යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියාගෙන තවමත් සමාජයට විවරවෙමින්, මහජනතාව අතර ගැවසමින් ඔවුන්ට යම්කිසි ආකාරයක බලපෑමක් කරමින් ඉන්න කෙනෙක්ද? එහෙමනම් තරයේ සිතේ තබා ගන්න, ඔබ තවත් අපේ රටේ අහිංසක ජීවිත දහස් ගාණක් අනතුරට හෙළන පුද්ගලයෙක් බව. අපි මේ මාධ්‍යයක් ලෙස මේ විදිහට ඔබට සිහිපත් කරන්නේ ඔබව අපරාධකරුවෙක් බවට පත් කරන්න නෙමෙයි, එලෙස නම් කිරීමට නොවේ. මේ අපි අපේ වගකීම නිවැරදිවම අවබෝධ කරගත යුතු කාලවකවානුව නිසා. කොරෝනා ආසාදිත පුද්ගලයන් 136 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටින් මරණ 5ක් වාර්තා වුණා. කොරෝනා සම්බන්ධයෙන් සැකසහිත රෝගීන් 259 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 42ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන්පසු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 6ක් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ.
අවසාන වතාවට මිය ගිය රෝගියා ඔහු මේ රෝගයට ගොදුරු වෙන අවස්ථාවේදී කිසිම සංකූලතාවයක් හෝ වෙනත් රෝගයකට බෙහෙතක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි. නිසා ඔබට දැනෙනවා ඇති ඔබට තේරෙනවා ඇති මේ රෝගයේ තියෙන ප්‍රබලත්වය. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සලකලා බලලා රජය විසින් හෙට දිනේ දිස්ත්‍රික්ක ගණනාවක පැය කිහිපයකට ඇඳිරි නීතිය අයින් කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ඔබ මේ රෝගය පැතිරි වලක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. මේ තාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම ඊයේ දිනේ මෙසේ නිරෝධායන ලක්වෙච්ච පුද්ගලයෙක් පසුව මෙසේ දින 14ක් නිරෝධායන කටයුතුල නියැලෙන්නේ කියලා තියෙද්දී දින 7කටත් අඩු කාලයක් තුලදී ඔහුට ආසාදනයේ ලක්වලා තිබ නැවත වතාවක් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු නිම වෙලා ගිය අයලුනුත් ඒ වගේම ස්වයන් නිරෝධායනවල හිටපු අයලුන්ගෙමුත් ඉල්ලනවා තව දින 14ක් තවදුරටත් ස්වයන් නිරෝධායනයක යෙදෙන්නයි කියලා. කොරෝනා ආසාදනය වූ බවට කොට්ටාව ප්‍රදේශයෙන් හඳුනාගත් පුද්ගලයා ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඒ සමග ඔහු ඇසුරු කළ මෙන්ම ප්‍රදේශවාසීන්ද නිරෝධායනයට යොමු කෙරුණා. 45 දිනකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට සහ 41 දිනකු නිවෙස්වල සිට ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ 86 දිනකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මාතර අකුරැස්ස කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. ඊයේ දිනේ මතුගම ප්‍රදේශයෙන් හඳුනාගත් පුද්ගලයා සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට එකම බස් රථයේ ඔහු පැමිණ ඇති බව සඳහන්. මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පරීක්ෂණ සඳහා මාතර රෝහල වෙත ඇතුළත් කෙරුණා. එමෙන්ම කොහුගොඩ පහළ මළදුව මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. එම පුද්ගලයා ඇසුරු කළ නිවාස 7ක පුද්ගලයන් 25 දෙනෙකු ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මතුගම නවුත්තුඩුව ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගත් කොරෝනා රෝගියා ඇසුරු කළ 8 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත් කර යවුණා. මහනුවර අකුරණ ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශයක් ලෙසයි පවතින්නේ. එම ප්‍රදේශයේ ජනතාවට ස්වයන් නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබා දුන්නද එය කඩකළ 144 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැනුණා. එම පිරිස නොසලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් අද අලුයම ඔවුන් පූනානි මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග නාතන්දිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට ඇතුළුවීම සහ පිටවීම ආරක්ෂක අංශ විසින් තහනම් කර තිබෙනවා. ගැමුණු මාවත සහ මරද ප්‍රදේශයේ ගම්මාන කිහිපයකටයි මෙලෙස ඇතුළුවීම තහනම් කර තිබෙන්නේ. රත්මලාන අත්තිඩිය ශ්‍රී ජනමාවතේ පදිංචිව සිටි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් එම කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පසු හෝමාගම රෝහල වෙත මාරු කර තිබෙනවා. එහිදී කළ පරීක්ෂණවලදී එම කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඒ අනුව එම කාන්තාව සමග සම්බන්ධතා පැවැත් වූ 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. අප්‍රේල් මාසේ දෙවැනිදා ශ්‍රී ජන මාවත අත්තිඩිය දකුණේ රෝගීන් දෙදෙනෙක් කැස්සෙන් බිරිසාවයෙන් පෙළෙන නිසා කළුබෝවිල රෝහලට ගිහිලා තියෙනවා. එතනදී සැක කටයුතු රෝගීන් දෙදෙනෙක් හින්දා හෝමාගම මූලික රෝහලට යවලා තියෙනවා. එහි පළවෙනි පරීක්ෂණයේදී ඒ අම්මා COVID-19 පොසිටිව් කියලා සොයාගෙන තියෙනවා. 34 දෙනෙක් පුනානි කැම්ප් එකට ගෙනියනවා. ඒ අනුව දැනට ගම අත්තිඩිය ශ්‍රී ජන මාවත ඇතුල් වෙන සියලු ස්ථාන වැසීමට කටයුතු කරනවා. සොයන් නිරෝධායනයකට පත් කරන සියලුම දෙනා වැලිකන්ද රෝහලේ පිහිටුවා ඇති කොරෝනා විශේෂ ඒකකයේ සඳහා ප්‍රතිකාර ඖෂධ සහ ආහාර ලබා දීම සඳහා ප්‍රබෝ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරුණා. මාස් ඉන්ටර්නෙට් ආයතනයයි වැලිකන්ද රෝහල සඳහා කඩිනම් අවස්ථාවක් පැවති එම රොබෝ යන්ත්‍රය පරිත්‍යාග කළේ. ඊට වැය කර ඇති මුදල රුපියල් 105,000. මෙම යන්ත්‍රය භාවිතා කරලා අපිට කොරෝනා පොසිටිව් වෝඩ් එකේ ඒ රෝගීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය වගේම වෛද්‍ය උපදෙස් පත්‍රිකා ප්‍රවාහණය කිරීමට හැකියාව ලැබෙනවා. රිමෝට්ලි මොනිටර් කරන්න පුළුවන් පේෂන්ට් කෙනෙක්ගේ තත්ත්වය. සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙකුට එම අංශයට යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 105,000 වගේ වියදම ලංකාව නිෂ්පාදනය කරේ. වෙළඳපළ වටිනාකම බැලුවොත් 150,000 විතර වෙනවා. දැඩි අවදානම් තත්ත්වයක පවතින කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවන විට රෝගීන් 25 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා බේරුවල දිසාරෝහල අද සිට නම් කර තිබෙනවා. වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් එම රෝහල වෙත ගොස් අදාළ කටයුතු සොයා බැලුවා. අපි අද ඉඳලා බේරුවල දිසාරෝහල COVID-19 ආසාදිතයන් සඳහාම
වෙන්කරන ලද රෝහලක් විදියට අද ආරම්භ කිරීම පටන් ගත්තා. ඉතින් අවශ්‍ය මූලික පහසුකම් ටික ඒ තුළ ඕනවටත් වැඩි ආධාර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාපනය කරලා තියෙනවා කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකසිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෙනම ඒකකයක් ස්ථාපිත කෙරුණා. රෝහලෙන් පරිබාහිරව රෝහල් භූමිය තුළ මෙම ඒකකය පිහිටවූයේ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. යාපනයේ කොඩිකාමම් පළේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 233 දෙනෙකු එම කටයුතු අවසන් කොට නිවෙස් බලා පිටත්ව ගියා. කාන්තාවන් 157 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 76 දෙනෙකු එම කණ්ඩායමට අයත්. මේ අතර කුණ්ඩසාලේ සහ යාපනයේ මධ්‍යස්ථානවල නිරෝධායනීය වූ 282 දෙනෙකු අද දිනේ නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. දඹදිව වන්දනාවේ ගොස් පැමිණි 46 දෙනෙකු පල්ලේකැලේ සමුපකාර නිවාඩු නිකේතනයේදී නිරෝධායනයට ලක් කෙරුණා. නිරෝධායන කටයුතු අවසන් කළ ඔවුන් නිවෙස් බලා අද පිටත්ව ගියා. කොරෝනා වෛරසය තම ගම්මානය තුළ පැතිර යාම වැළැක්වීම සඳහා පුත්තලම සාලිය බැව වීරපුර ප්‍රදේශවාසීන් පොලිසියේ සහායද ඇතිව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ගම්මානයට ප්‍රවේශ වන ස්ථානයේ මුරපුලක් ස්ථාපිත කර ගමට ඇතුළුවන සහ පිටවන පිරිස් විෂබීජ හරණයට ලක් කිරීමටයි කටයුතු කෙරෙන්නේ. පොළොන්නරුව තමන්කඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ 180 දෙනෙකු එම කටයුතු සාර්ථකව අවසන් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දුන්නා. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල සිට පැමිණි සංචාරකයන් සමග කටයුතු කිරීම හේතුවෙනුයි ඔවුන් නිරෝධායනයට ලක් කෙරුණේ. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ තවදුරටත් විධිමත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිරෝධායනයට ලක් වෙච්ච රෝගීන් 2 දෙනෙක් විතර නිරෝධායන සහතිකය සමග ඇවිල්ලා රෝගීන් හැටියට වාර්තා වෙලා තියෙනවා. එහෙනම් නිරෝධායනය කරලා යන අයව පරීක්ෂණයට ලක් කර යුතුයි කියන ස්ථාවරය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපේ දැනට තියෙන පරීක්ෂණ ධාරිතාව දවසකට 750යි කරන්න පුළුවන්. ඒක 1500ක් දක්වා වැඩි කරමින් ඉන්නවා. හමුදා බුද්ධ්‍යාංශ මගින් මේ රෝගීන් 166 දෙනා සමග ගැටුණු 42,000ක විතර පිරිසක් රට පුරා අඳුරගෙන දිනවා. හැබැයි අපිට දැන් අලුත් පරීක්ෂණ ක්‍රමවේද දෙනවා ඉක්මනින් කළ හැකි රැපිඩ් ටෙස්ට් කියලා. ඒ කියන්නේ අර ඉන්න රෝගීන් සියලු දෙනාම අඳුර ගන්න. මොකද රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන් ලක්ෂණ රහිතව. ඒක තමයි මේ රෝගය දෙන විශේෂත්වය. අපි කළ යුතුව තියෙන්නේ උපරිම ප්‍රමාණයක් පරීක්ෂණ කිරීම. අපි දැන් හැරෙනවා ජාත්‍යන්තරයේ දිහාවට. ජාත්‍යන්තරය දිහා බලනකොට ඉන්දිය අග්‍රාමාත්‍යතුමා නරේන්ද්‍ර මෝදී මහතා එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එරට වෙලාවෙන් අද රාත්‍රියේ 9:00ට සියලුම විදුලි පහන් නිවා දමමින් මිනිත්තු 9ක කාලයක් මේ වසංගතයේ අන්ධකාරය සහ ඊට එරෙහිව සටන් කිරීම සංකේතවත් කරමින් ගත කරන්න කියලා එරට ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. තමන්ට පහනක් පත්තු කරගන්න බැරි නම් ජංගම දුරකථනයේ ආලෝකයේ හරි පත්තු කරලා මේ කටයුත්තට එකතු වන්න කියලා, මේ සංකේතයට එකතු වන්න කියලා. ඒ වගේම ඩුබායි නගරය විෂබීජ හරණය කිරීමේ අරමුණින් සති 2ක කාලයක් සඳහා මේ නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණයක් අරගෙන තිබෙනවා. ඒ අතරේ සෞඛ්‍ය කටයුතු, ජනතාව පරීක්ෂා කිරීමේ කටයුතු, ඒ සියල්ල විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නට එරට රජය මේ වෙනකොට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැරඹා තිබෙනවා. ලෝපුරා රටවල් සහ ස්වයන්පාලන ප්‍රදේශ 206ක් පුරා පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,00,000 ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එය 311,637ක් ලෙසයි වාර්තා වන්නේ. මේ වන විට එරට මරණ සංඛ්‍යාව 8,454ක්. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. එහි ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කුවමෝ ප්‍රකාශ කළේ ඉදිරි දින 4-14 අතර කාලය තුළදී නිව්යෝක් නගරයේ තත්ත්වය උත්සන්න විය හැකි බවයි. නිව්යෝක් ප්‍රාන්තය තුළ පවත්නා මේ දරුණු කොරෝනා තත්ත්වය හේතුවෙන් හමුදාවේ වෛද්‍යවරුන් දහසක් යෙදවීමට කටයුතු කළ බව අද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කළා. මේ ඉදිරි සතිය ඉතාමත් තීරණාත්මක බැවින් මෙම පියවර කඩිනම් කළ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ. වගේම තමයි මේ නිව්යෝක් නගරයේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යනවා. එම නගරයට වෙන්ටිලේටර් උපකරණ දහසක් පරිත්‍යාග කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. එම උපකරණ අද නිව්යෝක් නගරයට ළඟාවන බව නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කියුමෝ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඇමරිකාවේ වෙසෙන රක්ෂණ ආවරණ නොමැති පුද්ගලයින්ටත් මේ කොරෝනා වෛරසය වැළඳී ඇති නම් ඔවුන්ට නොමිලේ ප්‍රතිකාර කිරීමට පියවරගෙන තිබෙනවා කියලත් අද ජනාධිපති ට්‍රම්ප් මහතා සඳහන් කරලා තිබුණා.
ඉතාලියේ පසුගිය දින කිහිපය සමග සැසඳීමේදී එරට දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් පවතින බව එරට වාර්තා සඳහන් කරනවා. මේ අතර ඉතාලි සෞඛ්‍ය අංශ මගින් එරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට විටමින් වර්ගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් පුවතක්ද වාර්තා වුණා. විශේෂිත වූ විටමින් වර්ගයක් සොයාගෙන තිබෙනවා කොරෝනා ආසාදිත පුද්ගලයන් සහ අනිකුත් පුද්ගලයන් හට ලබා දීමට ඔවුන් සොයාගෙන තිබෙන මේ විටමින් වර්ගය ආසාදිත පුද්ගලයෙකුට හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට ලබා දීම තුළින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ යාමක් සිදු වෙනවා. ඒ ඉහළ යාමත් සමග කොරෝනා වෛරසය ශරීරගත වෙලා තියෙන පුද්ගලයෙක් නිසි ප්‍රතිකාර ලැබෙන තාක්කල් එය ඔවුන්ට පාලනය කිරීමට හැකියාවක් ලැබෙන බවයි සෞඛ්‍යංශ අපි සමග සඳහන් කරේ. විශේෂයෙන්ම ඉදිරි සති කීපය තුළ එය ඉතාලිය තුළ ජීවත් වන සියලුම දෙනාට නොමිලේ ලබා දීමට තමයි ඉතාලි බලධාරීන් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින්නේ. මිලියන 60ක් පමණ වූ ඉතාලියේ වාසය කරන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් මල් පල ගැන්වීමක් ලෙසයි අපි දකින්නේ. මේ වන විට බ්‍රිතාන්‍යෙන් කොරෝනා ආසාදිතයන් 41,903ක් වාර්තා වනවා. වෛරසය පැතිර යාම මැඩ පැවැත්වීම ගැටලුවක් වී ඇති පසුබිමක එලිසබත් මහරජන අද දිනේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 93 හැවිරිදි මහරජින මෙලෙස විශේෂ අවස්ථාවක් ලෙස ජාතිය අමතනු ලබන්නේ සිය 68 වසරක රාජකීය කාලය තුළ සිව්වන වතාවටයි. බ්‍රිතාන්‍යයේ පස් හැවිරිදි දරුවෙකු වෛරසය ආසාදනය වී මරණයට පත් වූ පොහොතක්ද වාර්තා වුණා. කොරෝනා වෛරසයට පිළියමක් ලෙස නව ප්‍රතිකර්මයක් සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව එරටින් වාර්තා වනවා. මෙය උකුණන් වඳ කිරීම සඳහා යොදා ගන්නා ඖෂධයක් වීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් රසායනාගාර පර්යේෂණයක් තුළින් තහවුරු කරගෙන තිබෙනවා අයිවමැක්ටින් නැමැති ඖෂධය එක්වරක් භාවිතා කිරීම තුළින් කොරෝනා වෛරසය වර්ධනය වීම පැය 48ක් වැනි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම වගේ නවතා දමන්නට පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මෙම ඖෂධය භාවිතා කරන්නේ හිසේ සිටින උකුණන් වද කරන්නට සහ සමය ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නට. කොහොම වුණත් පර්යේෂණ කණ්ඩායම තවදුරටත් පර්යේෂණ සිදු කරන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදෙහෙදියන් සමාජයේ පොදු ස්ථානවලට පැමිණීමේදී මහජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් පහර දෙමින් සහ බැනවදමින් කටයුතු කරන බවත් වාර්තා වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ ඔවුන් මේ පිළිබඳව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට රට වසා දැමීමට ස්පාඤ්ඤ රජයකත් ක්‍රියාමාර්ගය තවත් දින 15කින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා. එරටින් ආසාදිතයන් 126,168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මරණ සංඛ්‍යාව 11,947ක්. එය වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දෙවන රටයි. රට වසා දැමීමට ගත් ක්‍රියාමාර්ගයේ හේතුවෙන් වෛරසය ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට හැකි වූ බවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කරන්නේ. දෙවන දිනටත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇති බව ඔහු ප්‍රකාශ කරනවා. චීනෙන් ඊයේ දිනේදීද නව ආසාදිතයන් 30 දෙනෙකු හමු වුවත් ඔවුන්ගෙන් 25 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අයයි. ඊයේ එරටින් නව මරණ 3ක් වාර්තා වී තිබුණා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සංවාදයක නිරතව තිබෙනවා. එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා හයිඩ්‍රොක්සි ක්ලොරොක්වින් නැමැති මැලේරියා ඖෂධය සුලභ කරන ලෙසයි. ඉන්දියාවේ විශාල වශයෙන් නිෂ්පාදනය කරන මෙම ඖෂධය කොරෝනා වෛරසය විනාශ කිරීමට දෙවියන් දුන් තිරණයක් ලෙසද ජනාධිපති ට්‍රම්ප් හඳුන්වා දී තිබෙනවා. මේ COVID-19 කියන දැවැන්ත ඛේදවාචකයෙන් අපේ රටේ ජනතාව බේරා ගන්නට රජයට විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා. සෞඛ්‍ය අංශවලට ශක්තිමත් ක්‍රමවේදයක් තිබෙනවා. හැබැයි මේ සියල්ල පදනම් වෙන්නේ අපේ රටේ ජනතාවගේ සහයෝගය අනුව. එනිසා සමස්ත රටේ මහජනතාව මේ මොහොතේදී ඔබේ වගකීම අපි අපේ වගකීම ඉෂ්ට කළ යුතුයි. එනිසා කොරෝනා වෛරසයේ අන්ධකාරය දුරලන්නට අපි අපේ හදවතේ ආලෝකය පත්තු කරමු. අප්‍රේල් 6 වන සඳුදා එනම් හෙට සිට 10 වන සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය පෞද්ගලික දෙයන්ශේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. කලින් සතියද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසයි නම් කර තිබුණේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව බලාත්මකයි. සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ලිහිල් කර එදිනම දහවල් 2ට යලි පැන වෙනවා. මෙම දිස්ත්‍රික්වලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවබෝධ කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරනවා. ඇඳිරි නීතිය බලපෑත්වන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා. කවර දිස්ත්‍රික්කයක වද ගොවිතැන් වැඩ සහ කුඩා තේවතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය නිතු ජනතාවට එකී වැඩ කටයුතු කිරීමට අවසර ලැබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගැන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්වල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සැලකෙනවා. කවරෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළු වීම හෝ පිටවීම නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර අද පෙරවරු 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 248 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාලය තුළ අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 70ක්. ඒ අනුව ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ පසුගිය 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 13,716ක්. එම කාලය තුළ අත්අඩංගුවටගත් සම්පූර්ණ වාහන සංඛ්‍යාව 3,423ක් බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කරන්නේ. කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිර වූ කාන්තාවක අත්අඩංගුවටගෙන තිබෙනවා. වාද්දුව ප්‍රදේශයේදී රහස් පොලිසිය මගින් ඇය අත්අඩංගුවටගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. නිරන්තරයෙන් අපි පවසා තිබෙනවා සමාජ මාධ්‍ය ජාල මගින් හෝ මුහුණු පොත මගින් මෙම නිරෝධායන ක්‍රියාවලියට බාධා වන කටයුතු සිදු නොකරන ලෙස අසත්‍ය ප්‍රකාශයක් නිර්මාණය කර එය අන්තර්ජාලයට උදාහරණ ලද තැනැත්තියක් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය විශේෂයෙන්ම යම් කිසි ආකාරයක වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන බවත් එමෙන්ම බෝල් රූම් ඩාන්සිං ඇසෝසියේෂන් නැමැති ආයතනයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයක් බවත් වාර්තා වෙනවා. දැන් විශේෂයෙන්ම කනගාටුට කරුණ වන්නේ ඇය මෙවැනි ආයතනවල අධ්‍යාපන කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂකවරයක් වෙමින් රටේ ජනතාව නොමග යැවීමට මෙවැනි ප්‍රචාර සිදු කිරීම අත්අඩංගුවටගත් තැනැත්තිය අධිකාරියට ඉදිරිපත් කර ඉදිරියේදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නට හේතුව අධිසාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශකයකින් හදිසිය ගින්නක් හට ගැනීම බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් පාලනාධිකාරියද මේ පිළිබඳ වෙන වෙනම පරීක්ෂණ සිදු කරනවා. කුරුණෑගල පොලිසියද වැඩිදුර විමර්ශන සිදු කරනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හටගත්තේ අද පෙරවරු 11:15ට පමණයි. කුරුණෑගල පොලිසිය සහ කුරුණෑගල නගරසභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් කරා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරා. මෙම ගින්නෙන් ඖෂධ විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. සිද්ධිය වූ ස්ථානය හෙට දිනේදී රජ රස පරීක්ෂකවරයා නිරීක්ෂණය කිරීමට නියමිතයි. මේ අතර පොලිස් මුලස්ථානයේ පවසන්නේ මෙම ඖෂධ ගබඩාවේ සෞඛ්‍යකාර සහායකයෙකු අධිසාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශකයක් වන TCL නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන 4ක් ලබාගෙන ඒවා පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඉන් එක් භාජනයකින් හදිසි ගින්නක් හටගෙන ඇති බවයි. ගින්න නිවීමට ජලය බාල්දියක් දැමීමේදී ජලය සමග රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර ගින්න පැතිර ගොස් තිබෙනවා. බිම්මහලේ කාමර 3ක සහ කුරුඩෝවේ ගබඩා කර තිබූ ඖෂධ අඩංගු පෙට්ටිවලට ගිනි ඇවිලි විනාශ වී ඇත්තේ ඒ අනුවයි. මහල් 4කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පළමු මහලෙන් ඔබ්බට ගින්න පැතිර යාම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. තුන්වන මහලේ සිරවේ සිටි කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුද නිරුපත්‍රිතව ඉවත් කර ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඒ රඹුකන හීනාබෝ ප්‍රදේශයේ ඇලක සැඟවී සිටියදී
රමුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිදත් සංජීව බණ්ඩාර මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූයේ රමුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී. ඊයේ පස්වරු 3ට පමණ ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දුන්නේ කොරෝනා වෛරසයේ මැඩලීමේ රාජකාරීවල නිරතව සිටියේදී. ඒ මහතා මේ වන විට රමුක්කන රෝහලේ ප්‍රතිකාර ලබනවා. රමුක්කන කඩිගම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පවුලක් සහ අවට පවුල් සඳහා පානීය ජලය සැපීමේ කටයුත්තක් වෙනුවෙන් ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඔහුට තියුණු ආයුධකින් පහර දී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි අයෙක්. නිරෝධායනයට ලක් වෙන ගෙදරට සහ එළාවට තියෙන සියලු ගෙවල් වලට ජලය ගන්න බේසන් බැරල් අරගෙන එන්න කියලා මම ගෙවල් වලට පණිවිඩය දෙද්දී ඒක ගෙදරක බැරල්යක් අරන් එන්න කියලා මම ඒ මල්ලියට කිව්වා. ඊට පස්සේ මම කිව්වා මල්ලි මේ බැරල් එකේ වතුර නැහැ නේ කියලා අපි පුරවා ගමු කියලා. නෑ ඔයාට ඕනේ නෑ ඒක කියලා මගේ ඇඟට බැනගෙන ආවා. රාජකාරියට බාධාක් වෙන ආකාරයෙන් බැනගෙන අපිට මම පොලිසියට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මේ මොනුසයා බැරල් එකක් පෙරලා ගිහිල්ලා ගෙට ගිහිල්ලා පීජක් අරන් ආවා. පළවෙනි පාර අයින්කොට මම පස්සට පැනලා අතේ තිබ්බ හෙල්මට්ෙන් ගැහුවා. දෙවෙනි පාර අයින්කොට මම අතට පයින් ගැහුවා. එතකොට පළවෙනි පීපාරමයි කකුලට වැදුනා. කැලෑපොත ප්‍රදේශයක සැඟවී සිටි සැකකරු සොයා ඊයේ පස්වරුවේ සිටම මෙහෙයුම් දියත් කෙරුණා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඊට එක්ව සිටියා. අද දහවල් සැකකරු අත්අඩංගුවට ගත්තද ඔහු යලි පලා ගොස් තිබෙනවා. අනතුරුව හිනාබව ප්‍රදේශයේ ඇලක සැඟවී සිටියේදී සැකකරු යලි අත්අඩංගුවට ගැනුනේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකවම අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රමුඛ නිලධාරීන්ට සහ පොලිසියටත් තම ගෞරවනීය ස්තුතිය පුද කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සිද්ධිය සැලවූ මොහොතේදීම අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් සිදත් බණ්ඩාර මහතා අමතා ඔහුගේ සුවදුක් විමසා බලා තිබෙනවා. රටේ ව්‍යසන අවස්ථාවක් පවතිද්දී පාර්ලිමේන්තුව කැඳවා මුදල් වැය කිරීමේ අවශ්‍යතාවක් නැති බව මහා සංඝරත්නය සහ විද්වතුන් පෙන්වා දෙනවා. ඒ සඳහා වැයවන මුදල් කොරෝනා මර්ධන වැඩපිළිවෙලට යෙදවීම කාලෝචිත බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. උතුරේ ද්‍රවිඩ නායකයෙකු වන සුමන්දිරන් මහතා මේ ළඟදී කරපු යෝජනාව ප්‍රකාශය. අපි අර පරණ කතාවක් තියෙනවා කතා කරන බොරදියේ මාළු බානවයි කියලා, ඒ වගේ තත්වයකට යොමු වෙලා තියෙනවා. මං හිතන්නේ මේක එතුමා මේ මෑත කාලේදී සපයපු විශාලම විහිළු කතාවක් කියලායි මම සලකන්නේ. මේ කොරෝනා වසංගතය පිටුදැකීමට ගන්නා සෞඛ්‍යමය උපදෙස් එතෙන්දී ඒකාන්තයෙන්ම උල්ලංඝනය වීම. මේ මීටරේ දුර පවත්වාගෙන යන්නේ කෙසේද? එවනම් පාර්ලිමේන්තුවේ ආසන වෙනස් කිරීමට පවා සිදුවේවි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්නේ නැතුව ක්‍රියා කිරීම රටේ ජනතාවට නරක ආදර්ශයක් බවට පත් වෙනවා. මේක එහෙම සංවාද කරලා රණ්ඩු කරලා නිවාරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, සාමූහිකව කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ ජනාධිපතිතුමාටත් කියනවා පාර්ලිමේන්තුව කිසිම හේතුවක් නිසා කැඳවන්න එපා. ඒ කැඳවීම රටට මේ දවස් ටිකේ අපි කරපු කැපකිරීමත් අපරාධයක් වෙනවා. මොකද මේ කරපු කැපකිරීමත් ඇතර ගඟට ඉනි කැපුවා වගේ වැඩක් වෙනවා. කිසිදු පිළිසරණක් නැති අයට මාස දෙකක් සඳහා මාසකට රුපියල් 5000 බැගින් ගෙවීමේදී දේශපාලනයෙන් තොරව සුදුසුන්ට එම ගෙවීම සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. කිසිදු පිළිසරණක් නැති අයට මාස දෙකක් සඳහා එක් මාසයකට රුපියල් 5000ක් බැගින් ගෙවීමට රජය තීරණය කරන තිබෙනවා. කිසිදු දේශපාලන ભેදයකින් තොරව සුදුසුන්සන්ට ඒ ගෙවීම සිදු කරන ලෙස අප ඉල්ලා සිටිනවා. නමුත් මේ සියල්ල කළ යුත්තේ ඒ ශාස්ත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනාම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මූලිකත්වයේ දෙමිනුයි. රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ අරමුණෙන් ගෙවතු දස ලක්ෂයක් වගා කරන සෞභාග්‍ය ගෙවත්ත දීපව්‍යාප්ත වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි. ලොව පුරා ව්‍යාප්ත වෙති කොරෝනා වෛරසය හමුවේ අඛණ්ඩව රටේ ජනතාවට ආහාර සැපීම අරමුණු කරගනිමින් රජය මෙම වැඩපිළිවෙල ආරම්භ කළා. අතීතයේ ඉඳන් අපේ පැරැන්නෝ බොහොම සරුවට ගෙවතු වගාව කළා. හැබැයි ලෝකෙ දියුණු වෙලා, ආර්ථිකය දියුණු වෙලා, නාගරීකරණය වෙලා ගෙවතු වගාවට දැන් තිත තියලා. ඔබ මේ ගත කරන්නේ හැදිරි නීති කාල සීමාව. දවසට වෙලා ඒ ගත කරන කාලය බොහොම ප්‍රයෝජනවත් දෙයකට වැය කරන්න ඔබට හැකියාව තියෙනවා.
එනිසාමයි ගෙවතු දසලක්ෂයක් වගා කිරීමේ දීපප්‍යාප්ත ජාතික වැඩසටහන සෞභාග්‍ය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. නාගරික හා අර්ධනාගරික ජනතාව ඇතුළු සමස්ත ජනතාවම ඉලක්ක කර ගනිමින් ගෙවතු දසලක්ෂක් වගා කිරීම සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහනේ අරමුණයි. ආනයනික අතිරික බෝකදා 4ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමද දීපප්‍යාප්ත ජාතික වැඩසටහනට ඇතුළත්. ඇත්තටම සෞභාග්‍ය වගා වැඩසටහන ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සෞභාග්‍ය ගෙවත්ත සම්බන්ධ. අනිත් එක සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන. අපි බලාපොරොත්තු වෙන්නේ ගෙවතු දසලක්ෂයක් රට පුරා නිර්මාණය කිරීම. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළිමක් ලෙස සෞභාග්‍ය ගෙවතු වගා ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ තමයි සෞභාග්‍ය වැඩසටහනේ මූලික අරමුණු සහ මේ කෙරෙන වැඩ කටයුතු. ඔබටත් හැකියාව තියෙනවා සෞභාග්‍ය වැඩසටහන්ට එකතු වෙන්න. අපි ඉන්නේ අපේ ITN ආයතනයේ පුංචි ගෙවත්තේ. මේ අපි හිතුවගත්ත මේ මඤ්ඤොක්ක පැලයක්. ගෙදරදී මේ දේවල් ඉඳවගන්නේ කොහොමද? බීජ ලබා ගන්නේ කොහොමද? ඒ ගැන ලේකම්තුමා මේ විදිහට කිව්වා. ගෙවතු වගා වැඩසටහන බැස්සාම අපිට ක්‍රම තුනකට දායක වෙන්න පුළුවන්. එකක් තමයි මේ කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැතුව අපේ ගෙවත්තේ තියෙන මයොක්ක දඬු ටික, බතල දඬු ටික, කිරියල ගහ මේ අල ආශ්‍රිත දේවල් වලට බයින්නට පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපි විසින් බෙදා දෙනවා මේ ඇට පැකට්. මිරිස්, මාළු මිරිස්, බටු, තක්කලි වගේ දේවල්. තවනක් දාලා ඒ පැල ලොකු වුණාට පස්සේ තමයි අරන් හදන්නට. තුන්වෙනි එක දඹල, කරවිල, පතෝල පුළුවන් කෙලිම ශේෂ්ත්‍රය වගා කරන්නට. අපේ කෘෂිකර්ම පරීක්ෂණ හා සංවර්ධන නිලධාරීන් ඉන්නවා ලංකාව පුරා 10,000කට ආසන්න ප්‍රමාණයක්. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඉන්නවා 25,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ අයට අපි කියලා තියෙන්නේ ගෙවල් වලට ගිහිල්ලා මේ අවශ්‍ය තැනට විතරක් මේ බීජ ටික ලබා දෙන්න කියලා. මේ අතර www.saubhagya.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බීජ සහ පැල ඉල්ලුම් කළ හැකි. මෙම වැඩසටහන යටතේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ ගෙවත්තෙහි වගා කිරීම සඳහා භෝග වර්ග බීජ ඇතුළත් පැකට් ගෙනවිත් බහර දීම අද පස්වරුවේ සිදු වුණා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිපදවීම සඳහා ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මේ ගෙන්ගෙට ගොස් කෘෂි සංවර්ධන නිලධාරීන් කූපනිසවරු මගේ නිවසටත් පැමිණිලා මේ සෞභාග්‍ය ගෙවත්ත ඇති කිරීම සඳහා බීජ බෙදාහැරීම ආරම්භ කරලා තියෙනවා. මුළු ලංකාවට පොදුවේ බීජ වර්ග 9ක් කැටගරි කරලා බෙදන්න තමයි සැලසුම් කරලා තිබුණේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බීජ අපිට ලබා දෙන්නේ. ජනතාවද ගෙවතු වගාවට යොමුව තිබෙනවා. එම වගා කටයුතු සාර්ථකව සිදු කරන ආකාරය අපිට දැකගත හැකි වුණා. සරුසහර පොළොවේ අට්ටක් කිත්තක් ඉඳලා මහලුකු අස්වැන්නක් ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ අස්වැන්න නුදුරු දිනකදීම රටේ ජාතික ආර්ථිකය සරි කරන්න මහලුකු දායකත්වයක් ලබා දෙවි. අපි ඔබට ආරාධනා කරන්නේ එකතු වෙන්න සෞභාග්‍ය ජාතික වැඩසටහන සමගින්. වැඩිහිටි ආබාධිත හා වකුගඩු රෝගී දීමනා සහ ගොවිහා දීවර විශ්‍රාම වැටුප් හෙට දිනේදී සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන බව රජය පවසනවා. මෙම සියලු දීමනා ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රතිලාභින්ගේ නිවසටම ගොස් ගෙවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ. කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් ලෙසයි රජය විසින් වැඩිහිටි ආබාධිත හා වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇත්තේ. දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛනවල සිටින සියලු දෙනා සඳහා හෙට දිනේදී රුපියල් 5000 බැගින් ආබාධිත දීමනාව නිවසටම ගොස් ගෙවීමට නියමිතයි. දැනට වකුගඩු දීමනාව ලබන සහ පොරොත්තු ලේඛනවල සිටින සියලු වකුගඩු රෝගීන් සඳහාද රුපියල් 5000 දීමනාව නිවසටම ගොස් ලබා දීමට රජය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අප්‍රේල් මාසයේ සඳහා රුපියල් 2000ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියලුම වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් සඳහා තවත් රුපියල් 3000ක අමතර මුදලක් හෙට දිනේදී ලබා දීමට නියමිතයි. එම පුද්ගලයන් සඳහාද රුපියල් 5000ක සම්පූර්ණ දීමනාවක් අප්‍රේල් මාසයේ සඳහා ලැබෙනු ඇති. පොරොත්තු ලේඛනවල සිටින වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සඳහාද වැඩිහිටි දීමනාව වන රුපියල් 5000ක දීමනාව හෙට දිනේදී ගෙවීමට නියමිතයි. මෙම සියලු දීමනා හෙට දිනේ තුලදී ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීමටයි රජය කටයුතු යොදා ඇත්තේ. සමෘද්ධි දීමනා සහ අනිකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 7 වන අඟහරුවාදා සිට ගෙවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය අවධාරණය කරනවා. ඇඳර නීතියත් සමග මහල් නිවාසවලට සීමා වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා සංගීතමය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. හැවුලොක් නිවාස සංකීර්ණයේ නිවැසියන්ගේ රසවින්දනය උදෙසා මෙම සංගීතමය වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ යුද හමුදා ප්‍රතිලෝතන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මූලිකත්වයෙනුයි.
භාතිය සන්තුෂ් සංගීතවේදින සමග උමාරියා සිංහවංශ මීට දායක වුණා. ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක සහ රංගකලා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිරිත්ම සංගීත කණ්ඩායමද මෙම සත්කාරයට දායකත්වයේ එක්කලා. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.news.lk